ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ මේ වසරේ තුන්වැනි කාර්තුවේ සිට කාණ්ඩ කිහිපයක් යටතේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ ක්‍රියාවලියට අදාළව ඊයේ දිනේදී විශේෂ කමිටුවක් පිහිටුවා තිබෙනවා. මුදල් අමාත්‍යාංශය ඊයේ දිනේ විශේෂ කමිටුවක් පත් කරා. ඒ කමිටුවට වාහන ආනයන කිරීමේ බලපෑම් ඇති වන සියලු අංශයන්ගෙන් සාමාජිකව පත් කරා. ඉස්සලාම බලන්න ඕනත් මගී ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, ඊළඟට භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, ඊළඟට තමයි අපේ අවධානය යොමු වෙන්න නැත්තේ පොදු ප්‍රවාහනය වෙනුවෙන් විකල්ප ලෙස භාවිත කරන වාහන, විශේෂයෙන්ම මෝටර් සයිකල් වැනි. ඉන්පස්සේ තමයි පෞද්ගලික මෝටර් රථ ආදී වාහන. ඉනුත් කෙළවලකට යනවා සුඛෝපභෝගී කාණ්ඩයට වැටෙන ලක්ෂිරි වාහන. මේ අනුපිළිවෙල අපි වෙනස් කරන්නේ වැඩි ඉඩක් අපි ලබා දෙන සූදානම් වෙන්නේ අනාගතයේදී විදුලියෙන් ක්‍රියාත්මක කරන වාහන සඳහා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.